සජිත් ප්‍රේමදාස මැතිතුමත් අනුර දිසානායක මැතිතුමත් මේ දවසල නිරන්තරයෙන් මන්තරයක් වගේ මතුරුණ දෙයක් තමයි අපි බලයට ආවුත් හොරු අල්ලනවා කියන එක. හැබැයි මේක තරම් පට්ට ගාපු සටන් පාඨයක් තවත් නැහැ. 1977 ජේ.ආර්. බලයට ආවේ තොරු අල්ලන්න. 1994 චන්ද්‍රිකා බලයට ආවේ තොරු අල්ලන්න. 2015 සිරිසේන බලයට ආවේ තොරු අල්ලන්න. හැබැයි අල්ලපු හොරෙක් නැහැ. ඕම හොරු අල්ලන්නත් බෑ. මේ කේල් කෑන් හොරු වගේ සුදු කරපටි අපරාධකාරයෝ අහුවෙන්න හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා හොරු ඇල්ලීමට වඩා ආණ්ඩුවක අවධානය යොමු විය යුත්තේ හොරකම් කිරීම නැවැත්වීමට අවශ්‍ය විධිවිධාන ගැනීමයි. මෙවර ජනාධිපතිවරණයේදී හොරකම් වැළැක්වීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා පමණයි. සල්ලි භාවිතය, එහෙම නැත්නම් කාසි සහ නෝට්ටු භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරලා QR කේතයක් කරහා මුදල් ගෙවන කෙනාගේ ගිණුමෙන් මුදල් ලබන කෙනාගේ ගිණුමට ඍජුව මුදල් මාරු කරන ක්‍රමයක් හඳුන්වා දීමෙන් වංචාව, හොරකම, දූෂණය නැත්තටම නැති කරන්න පුළුවන් කියන එක දිලිත් ජයවීර මැතිතුමා පෙන්නලා දීලා තිනවා. සරලවම කිව්වොත් සල්ලි නැතිකරොත් හොරු නැති කරන්න පුළුවන්. කොහොමද වෙන්නේ? අනාගතයේ අල්ලසක්කිල්ලන නිලධාරියෙකුට තමන්ගේ ගිණුම් අංකය දෙන්න වෙනවා. ඔබේ ගිණුමෙන් මගේ ගිණුමට සල්ලි මාරු කරන්න වෙන ගන්න විදියක් නැහැ. සැබෑ ආදායම බැංකු ගිණුමේ සටහන් වෙන නිසා කිසිවෙකුට, කිසිම ව්‍යාපාරිකයෙකුට තමන් ආණ්ඩුවට ගෙවිය යුතු බදු මුදුල පැහැර හරින්න බෑ. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය ජනතාවටත් ඔප්පුවේ වටිනාකම අඩුවෙන් පෙන්නලා මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවන්න බෑ. ඒ නිසා මේ ක්‍රමය හරහා ලොකු පොඩි කාටත් හොරකම් කිරීම තිබෙන අවස්ථාව නැති කරනවා. එවැනි ප්‍රායෝගික යෝජනාවක් මේ ජනපතිවරණ තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමාට පමණයි. දැන් නම් එකේ හෙමින් නෙමින් එකිනෙකා අපේ වැඩපිළිවෙල හොරකම් කරමින් සිටින බව නම් ඒ අය ඉදිරිපත් කරන අදහස් දැක්කම අපිට පේනවා.